සාක්ෂිකරුවන්ට අවශ්‍ය නම් මාධ්‍ය නොමැතිව සාක්ෂි ලබා දීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔබතුමා ප්‍රධාන ලේකම් හැටියට කටයුතු කරන සිලෝන් තව්හීද් ජමාත් කියන සංවිධානය. ඔව් සර්. සර් මට මේ ලේඛන ඉදිරිපත් කරන්න සහයට තව කෙනෙක්ව කැඳව ගන්න පුළුවන්ද? පොඩ්ඩක් ලේඛන වැඩියෙන් තියෙන නිසා. පුළුවන්. හරි. ඔව්. රස්මින් සෞද. නම කියන්නේ මම උපලේකම් රස්මින්. අපි දැන් මේ ඔබතුමාව කැඳවලා තියෙන්නේ ඒ ඉදිරිපත් කරපු කාරණා සහ ඔබතුමාට අවස්ථාව දෙන්න කියලා කරපු ඉල්ලීම අනුව. එතකොට ගරු කතානායකවා දුන්න යම්කිසි අපිට මේ කමිටුවට බාර දුන්න වගකීමක් තියෙනවා. ඒ වගකීම තුළ තියෙන කාරණා විතරයි ඔබතුමා කතා කරන්නේ. ඊට අමතරව වෙනත් කාරණාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් අපි මම නවත්වනවා ඒක. හරි. ඒ නිසා ඔබතුමාට මේ කාරණේදී යම් යම් අත්‍යවශ්‍ය කාරණා තියෙනවා නම් සංවිධානය කරට කියන්නේ ඒ ටික විතරයි කතා කරන්නේ. හරි. හොඳයි. එහෙමනම් ඔබතුමා පටන් ගන්න බොහොම ස්තුතියි. මං ගැන විස්තරයක් කියන්න. මම රාසික් රෆික්ඩින්, සාමාන්‍ය මහජන අතර අබ්දුල් රාසික් කියන නමින් ප්‍රසිද්ධත්වයක් දරන කෙනෙක්. මම සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ මහලේකම් වශයෙන් කටයුතු කරනවා. සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය 2018 වසරේ සැප්තැම්බර් මාස 23 වෙනිදා අපි ආරම්භ කරේ. ඊට කලින් ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය නමින් SLTJ නමින් අපි කටයුතු කරා. ඒ සංවිධානය SLTJ සංවිධානය 2005 වසරේ මාර්තු මාස 24 වෙනිදා කොළඹ සිටින පුද්ගලයන් පිරිසක් විසින් අපි ආරම්භ කරේ. පසු ඒ සංවිධාන කටයුතු සාර්ථකව සිදු කරගෙන ගියා. අතරමැදදී යම් යම් පරිපාලන ගැටලු ඇති වුණා. නැවතත් 2010 වසරේදී සංවිධානයේ ප්‍රවර්ධනශීලීව කටයුතු කරලා ඒ සංවිධානයේ නැවතත් ප්‍රතිසංවිධානයක් ඇති කරලා ඒ සංවිධානයේ නමින් අපි දිගින් දිගටම කටයුතු කරලා ශාඛාවන් දිවයින පුරා 82ක් අපි පිහිටුවා ගත්තා. SLTJ සංවිධානය වශයෙන් අපි කටයුතු කරනකොටත් දැන් වර්තමානයේ CTJ සංවිධානය වශයෙන් අපි කටයුතු කරනකොටත් අපේ පරමාර්ථය වශයෙන් අරමුණ වශයෙන් තියාගෙන හිටියේ මුස්ලිම් ජනතාවට පරිශුද්ධ වූ අල් කුර්ආනය හා නබිනායකතුමාණන්ගේ නිවැරදි සම්මත මඟ පෙන්වීම කුමක්ද කියන එක, නිවැරදි මූලාශ්‍ර ලේඛනවල සාක්ෂි සාධක සහිතව පැහැදිලි කරන එක, ඒ වගේම ජාති ආගම් ભેදයෙන් තොරව සියලු ජනතාවට එක සමානව සමාජ සත්කාර සේවාවන් සිදු කිරීම, මේ කරුණු දෙක සඳහා විදේශ රාජ්‍යවලින් හෝ රාජ්‍ය නොවන සංවිධානවලින් කිසිදු ආධාර අරමුදලක් ලබා නොගෙන ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයේ භෞමික අඛණ්ඩතාවයේ ස්වාධීනත්වයේ සෛර්යභාවය ආරක්ෂා කරගෙන කටයුතු කරන ආකාරයෙන් තමයි සංවිධාන කටයුතු අපි දිගින් දිගටම කරගෙන ආවේ. විශේෂයෙන්ම ඒ SLTJ සංවිධානය හා දැන් වර්තමානයේ CTJ සංවිධානය අපි මානවීය හිතවාදී නොයෙකුත් කර්තව්‍යවල නියැලුණා. සාමාන්‍ය මුස්ලිම් සාම්ප්‍රදායික වශයෙන් අපේ මුස්ලිම් ජන සමාජය තුළ රුධිර පරිත්‍යාගයේ ලේ දන් දීම කියන්නේ අකපකාරයක් වශයෙන් සලකනු ලබන කාලවකවානුවක රුධිර පරිත්‍යාගයේ මිනිස් ජීවිත ආරක්ෂා කරන ඉතාමත් පුණ්‍යතම කටයුත්තක් වශයෙන් ඒක අර්ථකථනය කරලා ඉස්ලාම් ධර්මයේ සඳහා සාක්ෂි සාධක ඉදිරිපත් කරලා අපි වාර්ෂිකව ජාතික ලේ බැංකුවට ලේ පයින් 3000ක් පරිත්‍යාග කරන ඒ සමාජ සත්කාරයක් මුස්ලිම් ජන සමාජය තුළ අපි ඇති කෙරුවා. ඒ වගේම ඒ තුළින් මුස්ලිම්වරු කියන්නේ දැන් සාමාන්‍යයෙන් දෙස් විදෙස් වල අද අර්ථකථනය වන මුස්ලිම්වරු ලේ උරා බොන රකුසන් කියන ඒ මතය වෙනස් කරලා මුස්ලිම්වරු ලේ පරිත්‍යාග කරන මට්ටමක් අපි ඇති කෙරුවා. ඊට පස්සේ විවිධ සාම්ප්‍රදායික සංවිධාන පවා ලේ දන් දීම ඉස්ලාම් වල කැපවුණු කාර්යයක් කියන ඒ මතයට ආවා. ඒ වගේම අපේ සමාජ සත්කාරවල අපි සියලු ජාතීන් එකට එකතු කරගෙන කටයුතු කරන්නේ ආගම් ભેදයක් බලන්නේ නැහැ. සිංහල බෞද්ධ වේවා මුස්ලිම් වේවා දෙමළ වේවා ඕනෑම කෙනෙකුට අවශ්‍යතාවයෙන් පෙළෙන්නාට ආහාර සැපීම කියන ඒ ඉස්ලාම් ධර්මයේ නබිනායකතුමාගේ මඟ පෙන්වීමට අනුව ඒ ස්ථාවරය මත ඉඳගෙන අපි කටයුතු කරා. මේ සංවිධානය තුළ අපි දිගින් දිගටම අපේ ශාඛාවන් දිවයින පුරා ව්‍යාප්ත කරගෙන යනකොට විශේෂිත වැඩපිළිවෙලක් අපේ සංවිධානය අරහා ගෙන ගියා. මුස්ලිම් තරුණයන් තුළ නීතිය ආධිපත්‍යය ගරු කරන ඒ මානසිකත්වයේ ගොඩනගන එක. ද අපේ සමාජයේ යම් යම් ප්‍රදේශවල යම් යම් නීතිය පිළිබඳ තියෙන ඒ ආධිපත්‍යයට ගරු කරන ඒ සංකල්ප පිළිබඳ යම් යම් අඩුපාඩුකම් තිබෙනවා, හිඟකම් තිබෙනවා. ඒවා නිවැරදි කරවල මුස්ලිම් ජනතාව වුණත් ආණ්ඩු රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුකම ව්‍යවස්ථාවට අරියාකාරව අවනත වෙලා කටයුතු කරන්න ඕන, නීතියට ගරු කරන්න ඕන කියන මේ මානසිකත්වයේ ගොඩනගන්න විවිධ දේශනා පවත්වලා අපි අපේ සංවිධාන කටයුතු කරගෙන ආවා. ඒ අනුව දැන් වර්තමානයේ දැන් අභ්‍යන්තර පරිපාලන ගැටලුවක් ඇති වෙලා තමයි 2018 වසරේ SLTJ සංවිධානයෙන් අපි ආවේ.
ආගමික යම්යම් ආගමික කරුණුවලදී වෙනස්කම් ඇති වෙලා SLTG සංවිධානය ඇතුළන්තේ ඒවගේම පරිපාලන කමිටුවේ තියෙන යම්යම් දුර්වලතාවයන් අපි ඉදිරිපත් කරලා ඒවා විසඳගන්න අභ්‍යන්තරේ බැරි වුණ නිසා තමයි වෙනම සංවිධානයක් වශයෙන් පිහිටුවගෙන අපි ආවේ. දැන් සිලෝන් තොවිජ්ජමාත් සංවිධානයේ අපි දැන් ශාඛාවන් 63ක් සහිතව අපි ලංකාවේ ක්‍රියාත්මක වෙනවා විවිධ දිස්ත්‍රික්කවල. දැනට මාස 6ක කාලයක් අපි සංවිධාන කටයුතු කරගෙන යනවා. මොනවාද ඒ දුර්වලකම් කිව්වේ? දුර්වලකම් කියන්නේ දැන් පරිපාලන ගැටලු ඇති වුණා. ඇතැම් මේ කමිටුවට පත් වුණ පුද්ගලයන්ගේ යම් යම් නුසුදුසුකම් අපි දුටුවා. නුසුදුසුකම් කියන්නේ ඔවුන් මේ රටට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන නුසුදුසුකම් නෙවෙයි. ඒ ආධ්‍යාත්ම සම්බන්ධයෙන් නුසුදුසුකම්. ඒ වගේම ඒ සංවිධානය අරහා යම් යම් ආගමික තීන්දුවල වෙනස්තාවයක් දුර්වලතාවයක් අපි දැක්කා. ඒ කාල වකවානුව තුළදී අපි මුස්ලිම් ජන සමාජය තුළ සාමාන්‍යයෙන් නිකායික ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම තව්හීද් කියන ඒ සංකල්පය ඒක දේව සංකල්පය වුණත් වචනේ පරිසමාප්තාර්ථයෙන් ඒ තව්හීද් සංවිධාන අතරත් විවිධ නිකායික බෙදීම් තිබෙනවා. විවිධ කරුණු කාරණාවලදී උදාහරණයක් වශයෙන් අපි පවසනවා නම් අපේ උපවාස කටයුතු ඒ වගේම අපි අවුරුදු දින සඳහා යාඥා කරන කටයුතු සියල්ලක්ම කරන්නේ සඳපායන ක්‍රමය මත විද්‍යාත්මක ක්‍රමයක් මත අපි ඒක කරන්නේ නැහැ. ප්‍රායෝගිකව සඳ බැලීමක් කරන්න ඕන. ඒ කාරණාවලදී යම් යම් දුර්වලතාවයන් ඒ SLTG සංවිධානය තුළ ඇතිවීම අපි හොවා දක්වා. මොකද ඒ කියන්නේ ඒ අර තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානය හා SLTG සංවිධානව ආධ්‍යාත්මිකව එකම මතය දරන සංවිධාන. ඒ අනුව අපිට ආධ්‍යාත්මික ලැබි බවක් තිබෙනවා තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානයේ ආගමික කරුණුවලදී. ඒ තමිල්නාඩු තව්හීද් ජමාත් සංවිධානයේ ඒ සඳ දුටු එක් අවස්ථාවකදී එය නිසි ලෙස පිළිනොගෙන ඒට ආගමට පටහැනි තීන්දුවක් පළ කරා. ඒ අපි ඇතුළාන්තයෙන් ඒ උගතුන්ට අපි ඒක දැන්නුවා. ඒවා පෙන්නලා මේවා වැරදි නිවැරදි කරගන්න කියලා. ඒ වරද වුන් කාලාන්තරයක් පුරා ඒක තියාගෙන තමයි නිවැරදි කරේ. නමුත් ඒ අවස්ථාවේදී ඒවා නිවැරදි කරේ නැහැ. ඒවා නිවැරදි අපි ඒ වරද සිදු කරයි කියන කාරණාව පවා පිළිනොගත්තු නිසා ඒ වගේම වෙනත් ආගමික යම් යම් තීන්දුවලදී කුර්බාන් ක්‍රමයක් පිළිබඳව යම් ප්‍රශ්නයක් පැන නැගුණා. එවැනි තීන්දුවලදී ඇති වුණු මතභේද අපි හුවා දක්වලත් ඒවා නිවැරදි කරගත්තේ නැත්නම් අපේ පරමාර්ථය කිසියම් පුද්ගලයෙකුගේ ආධිපත්‍යයට යටත් වෙලා කටයුතු කරන එක නෙමෙයි. අපිට හැම වෙලේම උවමනාවේ උනේ සුද්ධ වූ කුර්ආනයේ මඟ පෙන්වීම නබිනායකතුමාගේ මඟ පෙන්වීම නිසා අපි පුද්ගලයන්ට හෝ සංවිධානවලට යටත් වී කටයුතු කිරීමට බැඳීමක් නොතිබෙන නිසා අපි ඔවුන්ට පෙන්වා දුන්නා. ඒවැර නිවර්දි කරගත්තේ නැහැ. ඒ නිසා ඒවා ඉවත් වෙන්නට සිද්ධ වුණා. ඒතර ඔබතුමාගේ සංවිධානයේ ක්‍රියාත්මක වුණේ වැඩිපුරම නැගෙනහිර පළාතේ විතරද නැත්නම් රට හැමතැනම? නෑ, අපේ රටේ අපේ සංවිධානයේ දැන් වර්තමානයේ ශාඛා 83ක් තිබෙනවා. SLTG සංවිධානයේ ඉන්නකොට අපිට ශාඛාවන් 82ක් පමණ තිබුණා. අපි පළාත් 10ක විශේෂයෙන්ම වැඩ කටයුතු කරා. අපිට වැඩි අරියක්ම අපේ ශාඛාවන් තිබුණේ මධ්‍යම පළාතේ නුවර ආශ්‍රිත ප්‍රදේශවල. අපිට ශාඛාවන් 22ක් පමණ තිබුණා. නැගෙනහිර පළාතේ අපිට තිබුණේ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල ශාඛාවන් 11යි, කොළඹ දිස්ත්‍රික්කයේ ශාඛාවන් 11යි අපිට තිබුණේ. සාමාන්‍යයෙන් ඒක ව්‍යාප්ත වෙලා ඉන්න ආකාරය. නැගෙනහිර පළාතේ අපිට වැඩි ඒ නැගෙනහිර පළාතේ ජනගහනයත් එක්ක සසඳනකොට අපේ සංවිධානයේ ශාඛාවන් ඉතාමත් සීමිතයි. ඔබතුමා වෙනින් නම් වලිනුත් නම් පාවිච්චි කරනවද? නෑ, අබ්දුල් රාසික් කියන නම තමයි සාමාන්‍යයෙන් සමාජගත වෙලා තියෙන්නේ. ඒකට හේතුව රාසික් කියන නම අපේ දෙවියන්ගේ සුද්ධ වූ පරිශුද්ධ වූ නාමයන් 99ක් තිබෙනවා. ඒකේ රාසික් කියන නමෙන් අර්ථකථනය කරන්නේ දානපතියා කියන එක, ආහාර සපයන්නා කියන අර්ථය. ඒ දෙවියන්ගේ නාමයක් යම්කිසි පුද්ගලයෙකුට බද්ධ කරගන්නවා නම් ඉස්සරහට අබ්දුල් කැල්ලක් යොදා ගැනීමේ සම්ප්‍රදායක් අපේ මුස්ලිම් ජන සමාජයේ තිබෙනවා. අබ්දුල් කියන්නේ වහලා කියන එක. ඒ අබ්දුල් රාසික් කියලා ඒ දෙවියන්ගේ වහලා කියන අර්ථයෙන් සමාජයේ ඒක පරිහරණය වුණා. ඒක මම ප්‍රතික්ෂේප කරේ නැහැ. ඉතින් ආගම අනුකූල නිසා මන්සූර් කියන නමත් පාවිච්චි කරනවද? නැහැ. රාසික් රෆික් ඩින් අබ්දුල් රාසික්. කොහොම වගකීමෙන් කියන මන්සූර් කියන එකෙන් මේ හරි ඉන්දියාවේ හරි කටයුතු කළා නැහැ. කිසිම තැනක නැහැ සර්. එතකොට ඔබතුමාගේ දේශනතුනේ බොහොම හොඳට සිංහල පරිහරණය කරනවා, අගය කරනවා. ඒ තුලින් බෞද්ධාගමට ඔබතුමා ගලපන වචන සහ වේවා කතා කරලා තියෙනවා කියන එක පේනවා. මිනිමස් කෑවා බෞද්ධාගමේ බුදුවහන්සේ කියලා තියෙනවා. ඇයි මේ වගේ ආගමට අගෞරව කරන දේවල් කියන්නේ සර්? ඒක ඇත්තටම 2013 අවුරුද්දේ සිද්ධ වුණ දේශනයක්. මුස්ලිම් උරුමය රැකගනිමු කියලා දේශනයක් මම පැවැත්තුවා ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ මහලේකම් වශයෙන් ඉන්නකොට. ඒ දේශනාවේදී සර් ඒ කාලේ ඇතැම් සිංහල සංවිධාන විසින් ඉස්ලාම් ධර්මයටයි මුස්ලිම් ජන සමාජයට විරුද්ධව නොයෙකුත් චෝදනා එල්ල කරා, පදනම් විරහිත චෝදනා.
ඒවාට පිළිතුරු දෙන්න තමයි මේ දේශනාව අපි සූදානම් කරේ. මේ දේශනාවේ නොයෙකුත් කරුණු කාරණා පැයකමාරක කාලයක් මම කරනවා. එතනදී නිකායික ප්‍රශ්නයක් පිළිබඳව මම පැහැදිලි කරන්න උත්සාහ කරා. ඒ නිකායික ප්‍රශ්නේ පැහැදිලි කරනකොට මට ඌමනාවක් ඇති වුණා. දැන් මොන දෙයක් වුණත් මේ සිංහල බෞද්ධ රටක ඔයනි සුළු ජාතික ප්‍රකාශ කිරීම වළංගුයි කියලා හිතනවද? නෑ සර්, මම මේ වරද පිළිගත්තා සර්. ඒ කියන්නේ මම පොතක් නිර්මාංශ ප්‍රශ්නය කියන මේ පොත කිරිබත් ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ පොත උපුටලා දැක්වා. සුප්පියා උපාසිකාවගේ කලව මාංශය ගිලන් වූ භික්ෂුවක් වැළඳූ කතාවක් මම ඉදිරිපත් කරනකොට ඒ ගිලන් වූ භික්ෂුව වෙනුවට බුදුරජාණන් වහන්සේගේ නම මට පැටලෙවීමකින් සිද්ධ වුණා. මේක මට ඒ කාලෙම මාසයක් ඇතුළත මේක සිද්ධ වුණේ 2013 පස්වෙනි 4 වෙනි මාසේ 6 වෙනිදා. මම මේක 2013 වසරේම 5 වෙනි මාසේ 14 වෙනිදා මම ප්‍රසිද්ධියේ ප්‍රකාශයටපත් කරා. බුදුරදුන් මිනුවස් වැළඳුවේයි ප්‍රකාශ කරපු කාරණාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ මම සමාව අරගන්නවා කියලා. නමුත් ඒක ඒ මම සමාවෙල්ලපු ඒ වීඩියෝ පටක් තිබෙනවා. ඔව්, මහානායක ස්වාමීන් වහන්සේලට පවා ඒ අවස්ථාවේදී අපි මේ ලිපි අරහා අපි යොමු වුණා මේවා පිළිබඳව අපේ කනගාටුව ප්‍රකාශ කරන්න. නමුත් ඒකට සුදුසු වාතාවරණයක් ඇති වුණේ නැහැ. නමුත් මාධ්‍ය අරහා ප්‍රකාශ කරපු කෑල්ල පමණයි ප්‍රකාශයට පත් උනේ. මම ඉල්ලාස් කරගත්තු ඒ කාරණාව නොගිය නිසා බෞද්ධ ආගමට වෛරී ප්‍රකාශ කරන පුද්ගලයෙක් වශයෙන් නංගොඩු ගැසීමක් සිදු වුණා. නමුත් ඊට අවුරුද්දකට පස්සේ තමයි නඩුවක් ගොනු වුණේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී. ඒ නඩුව පවාස සද්භාවයෙන් ගොනු වුණු නඩුවක්ද කියලා ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. හේතුව වෙන වෙන සංවිධානවල ස්වාමීන් වහන්සේලාට ඉස්ලාම් දහම අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුවක් පැවරුලා මාසයක ඇතුළත තමයි මට ඒ නඩුව පැවරුනේ. දන්නවා අපි මේ කතා කරන්නේ 21 වෙනිදා ඇතුළත ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්. මේකට වුණ සහ වෙන දේවල් ගැන කතා කිරීම තමයි අපේ තියෙන ක්‍රියාදාමය. ඉතින් ඒක තුළින් මේ වගේ ප්‍රකාශ මේ වගේ තව ප්‍රකාශ කරලා තියෙනව නේද? නෑ, මේ මම බුදුරදුන් මිනිමස් කෑම සම්බන්ධ ඒ දේශනාව තමයි ත්‍රිවිධ රත්නයේ සම්බන්ධයෙන් උත් ප්‍රකාශ වුණේ. ඒ ත්‍රිවිධ රත්නයේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරනකොට මම ප්‍රශ්නාර්ථයක් තමයි යොමු කරේ. නමුත් ඒක මගේ ස්ථීර ප්‍රකාශයක් වශයෙන් පළ වුණා. ඔබේ ප්‍රශ්නාර්ථය රටට ප්‍රශ්නයක් කරනකොට අපි නිහඬව සිටින්න බෑනේ. නම මම ඉල්ලාස් කරගත්තා සේක. ඔව්, ඒ වගේ දෙකක්. අනිත් ආගම් ගැනත් කියලා තියෙනවද? නෑ, වෙනත් ආගම් මේම බුදුදහම පවා චේතන්විතව අපහාස කරන අදහසකින් කරේ නෑ. වෙනත් ආගම් වලට එහෙම කරලත් නැහැ. මම 2001 වසරේ ඉඳලා දේශන පවත්වනවා. 2019 කියන්නේ අවුරුදු 18ක කාලයක් මගේ දේශනාවල සියලුම වීඩියෝ පට මම ගෙනාවා. මේවල මම ආගම් අතර සහජීවනයේ සඳහා කතරම් දුරට ඉතාමත් මේ උනන්දුවෙන් කතා කරලා තියෙනවද කියලා සලට දැනගන්න පුළුවන්. අපිට පේනවා පොතවල සාජ හැකියාවක් තියෙනවා. ඔය කතා කරන එකත් ලස්සනට මේක කරපුනායි. ඉතින් අගෞරව කිරීම නැතුව කරොත් ඒක මේ වගේ සහජීවනයක් තියෙන රටකට ඒක ලොකු උනන්දුවක් ඇති වෙනවා. සායක රුකුලක් වෙනවා. ඔව් සර්, ඒක ඒ වගේම ඔබතුමා ISIS ප්‍රතික්ෂේප කරනවා. ඔව් සර්. එහෙනම් ප්‍රකාශ කරලා තියෙනවා මේ ISIS ගැන කතා කරනකොට ඔබේ මයිල් කෙලින් වෙනවා කියලා ප්‍රකාශ වෙලා තියෙනවා. ඒක ඇවිල්ලා පදනම් විරහිත චෝදනාවක් සර්. ඒක 2014 අවුරුද්දේ 7 වෙනි මාසේ 12 ප්‍රසිද්ධ ISIS ප්‍රතික්ෂේප කරනවා. ඔව්, මේ මම ඒක පැහැදිලි කරන්න සර්. නෑ නෑ, පැහැදිලි මෙතන. ඔව් මම පැහැදිලිවම අපි ISIS කියන්නේ මුස්ලිම් ජාතිකයන් නොවේ කියලා විඩිවෙල්ලි පුවත්පතට අපි ප්‍රකාශනිකුත් කරලා තියෙනවා. ඒ වගේම මේ කුර්ආනයේ 2015 වසරේ 8 වෙනි මාසේ 5 වෙනිදා අපේ මුහුණු පොතේ ශ්‍රී ලංකා තෞහිද්දමත් සංවිධානය අපි ඒක පළ කරා. මේ ශුද්ධ වූ කුර්ආන් පරිවර්තනයේස මම 2015 11 වෙනි මාසේ 8 වෙනිදා නිකුත් කරේ. මේකේ පැහැදිලිවම අවියායුධ සන්නද්ධ පුද්ගලයෝ ඉන්නවා නම් ඔවුන් ත්‍රස්තවාදීන් කියලා අපි කියලා තියෙනවා. ඒ වගේම ISIS වලට විරුද්ධව සත්‍යෝදය කියන අපේ සිංහල වෙබ් අඩවියේ ISIS කියන්නේ ඉස්ලාම් විරෝධී සංවිධානයක් කියලා 2015 8 වෙනි මාසේ 11 වෙනිදා අපි පැහැදිලිව නිල ප්‍රකාශයක් කළා. 2015 2018 19 බෝම්බෙට පස්සේ නෑ කිසිසේත්ම නෑ. ඒ කාලේ ඉඳලා මේ ප්‍රතික්ෂේප කළා තියෙනවද? ඒ මතේම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරාස මේ මම මෑතක කරේ කවදද? මම මෑතකදී ප්‍රතික්ෂේප කරපු ඒ ක්ලිප් එකක් තියෙනවා. 2018 අවුරුද්දේ 12 වෙනි මාසේ 6 වෙනිදා පානොදුර සරික්කමුල්ල උත්සව ශාලාවක ඉස්ලාම් ඇඳින්වීමක් පැනේට පිළිතුරු වැඩසටහනක් කරා. ඒකේ පැහැදිලිවම ISIS කියන්නේ අවියායුධ සන්නද්ධ ජිහාද් මතධර්ම ඕනෑම පුද්ගලයන් ත්‍රස්තවාදීන් කියලා පැහැදිලිවම මම ප්‍රකාශ කරලා දෙනවා. අඩුත දෙන්න සර්, මට විනාඩියක්. ආකාරයේ
හරි අයිස්වට රිජුවම් මම අපි පිළිගන්නවා කියන එක. ඒ වගේම වහී බිසම් රටට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඔබේ මතය මොකක්ද ඒ සම්බන්ධව? සර් වහාබිසම් කියන්නේ සර් ඒක ඇවිල්ලා සංකල්පයක් නෙමෙයි. බොහෝ දෙනා ඒ පිළිබඳව වැරදි අවබෝධයකින් ඉන්නේ සර්. ඒක සංකල්පයක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඒක නාමකරණයක් පමණයි. වහාබිසම් කියලා කොහෙවත් ඉස්ලාම් වල ප්‍රතිපත්තියක් නැහැ. ද වහබ් කියන මේ නම ඇදුනේ සර් 1700 අතේදී මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් කියලා ධාර්මික උගතෙක් සෞදි අරාබියාව කියන මේ අධිරාජ්‍ය ගොඩනැගෙන්න කලින් නජිත් කියන ප්‍රදේශයේ උපත ලබලා ඔහු ඉස්ලාම් ධර්මයේ තියෙන මේ මූලාශ්‍ර ලේඛනවලට පටහැනිව මුස්ලිම් ජන සමාජයේ අරාබිකරයේ ජීවත් වන අවස්ථාවේදී ඉස්ලාම් කියන්නේ මෙයයි, නබිනායකතුමාගේ මඟ පෙන්වීම මෙයයි කියලා දේශනා කරා සුද්ධ වූ ආගම. ද අපේ කාලේ බුදුදහම හෝ වෙනත් ආගම්වල හින්දු ආභාස මිශ්‍ර වෙලායි කියලා සෝම හාමුදුරුවන් ඒක වින් කරලා පෙන්නුවා වගේ උදාහරණයක් වශයෙන් මම කියන්නේ, වරදක් කියනවා නෙමෙයි. ඒ වගේ මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් කියන මේ ධාර්මික වියතානන් ඒ ආගම පැහැදිලි කරා. පැහැදිලි කරන මෙයා තමයි මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් කියන්නේ. පැහැදිලි කරන අවස්ථාවේදී මෙතුමාට ඒ දිරියා කියන ඒ කාලේ අධිරාජ්‍ය බෙදිලා තිබුණා සෞදි අධිරාජ්‍ය, රුහුණු පීටි මායා වගේ අපේ ලංකාව බෙදිලා තිබුණා වගේ. එතකොට මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් කියන ඒ ධාර්මික උගතානන්ට මොහම්මද් ඉබ්නු සූද් කියන ඒ අධිරාජ දිරියා කියන අධිරාජ්‍යයේ රජතුමා එයාගේ ආගමික සහයෝගය ලබා දුන්නා. ඒ වුන් අතර 1944 දී ගිවිසුමක් ඇති වුණා. ආගමික ප්‍රචාරයේ මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් අරහා සිද්ධ වන්නට ඕන. ඒ අධිරාජ්‍ය පාලනය ව්‍යාප්ත කිරීමේ කාර්යාවලිය මොහම්මද් ඉබ්නු සූද් අරහා සිද්ධ වෙයි කියලා. කිසිදු තැනක සර් මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් තුමාගේ ප්‍රධාන පොතක් තියෙනවා කිතාබත් තව්හීද් කියලා. ඒ පොතේ කිසි මෙහාට මේක වහබිසම් මෙහි තියෙන්නේ. ඔව් මේ වගේ ඒ වගේ මුස්ලිම් පල්ලි කීයක් විතර තියෙනවද? එතකොට මේ වහබිසම් කියන මේ සංකල්පයක් නැහැ. නමුත් ඉස්ලාම් ධර්මයේ මූලික ඉගැන්වීම තමයි සර් සුද්ධ වූ කුර්ආනයට අනුව අපි ජීවත් විය යුතුයි. නබිනායකතුමාගේ මඟ පෙන්වීමට අනුව ජීවත් විය යුතුයි. මේ ප්‍රදර්ශනය කරගන්න අපේ ලංකාවේ සම්ප්‍රදායක් ඇති වුණා තව්හීද් කියන නමින්. තව්හීද් කියන්නේ එකම දෙවියන් ඇදහිම, දෙවියන්ට සමානව කිසිවක් හෝ කිසිවක් කිසිවෙක් නොහැදීම. මේ සංකල්පය තව්හීද් කියන නමින් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වෙනකොට අර මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් කියන ඒ වියතානුනුත් මේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරපු නිසා තව්හීද් කියන ඒ ප්‍රචාරය ගෙන යන අයට වහාම ඒ ලේබල් කරණය ගැව්වා මුන් වහබ්වාදීන් කියලා, ත්‍රස්තවාදීන් කියලා. කිසිදු තැනක මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් ඔහුගේ පොතක හෝ කිසිදු තැනක සඳහන් කරලා නැහැ අපි යමෝරාගෙන රජයකට විරුද්ධව කටයුතු කරන්න ඕන කියලා. ඒ වගේම වර්තමාන සෞදි අරාබියාවේ නම පවාස සෞදියා කියලා තමයි තියෙන්නේ. ඒ මොහම්මද් ඉබ්නු සෞද් කියන ඒ අධිරාජ්‍ය නායකතුමාගේ නමින් තමයි එන්නේ. මේ වනතුරු ඒ සෞදි අරාබියාවේ පෙළපත පවා මොහම්මද් ඉබ්නු අබ්දුල් වහබ් තුමාගේ පරම්පරාව අරගෙන තියෙන්නේ ආගමික උපදේශකත්වයට පමණයි. ඔවුන්ට කිසිසේත්ම රාජ්‍ය බලයක් ලබා දෙන්නේ නැහැ. එවැනි ගිවිසුමක් කරා තමයි මේ පවුල දිගින් දිගටම කටයුතු කරන්නේ. ඒ නිසා ලංකාවේ වහබ්වාදය කියලා ත්‍රස්තවාදය උගන්වන කිසිදු ආයතනයක් නැහැ. ඔබතුමාට මෙහාට පෙරාව මෞලවිලා බොහොම ජ්‍යෙෂ්ඨ මුස්ලිම් කට්ටිය මේ වහබිසම් ගැන වැරදි කියලා කියන මේක රටට අගුණයි, අපේ සහජීවනයේ ප්‍රශ්නයක් කියන එක. ඔබතුමා ඒක පිළිගන්නවද? නැහැ සර්, ඒගොල්ලෝ වැරදි අර්ථකථනයක් ලබා දෙන්නේ. දැන් වහබිසම් කියන්නේ ත්‍රස්තවාදයක් නෙමෙයි. ඒ ත්‍රස්තවාදී ක්‍රියාව වහබිසම් නමින් කවුරු හරි කරනවා නම් ඔහුන් අපි එලා දකින්න ඕන. නමුත් තව්හීද් කියන ඒ සංකල්පය අපි පරිශුද්ධව අල් කුර්ආනයක් අපි එළිදක්වලා තියෙනවා. අපි තව්හීද් ප්‍රතිපත්ති අදහන අය මේ කුර්ආනයේ 509ක සටහන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේක ලංකාවට සහජීවනයට වැදගත්. මේ කුර්ආන් පොතේ අපි පළ කරලා තියෙනවා සර් මුහුණු ආවරණය තහනම් කියලා. කාන්තාවන්ට 472 වෙන සටහනේ අපි සඳහන් කරලා තියෙනවා මූණු ආවරණය කාන්තාවන්ට අදාළ දෙයක් නෙමෙයි, ඒ නබි මගක් නොවේ කියලා. එතකොට එතනින් සර් ගම්‍යමාන වන්නේ මේක රටේ අපේ ආරක්ෂාවට අවශ්‍ය දෙයක් කියලා. ජාතික ආරක්ෂාවට උවමනා කරන දේ අපි 2015 වසරේම කියලා ඉවරයි. මේ පාස්කු ඉරුදින ප්‍රහාරයට පස්සේ නෙමෙයි. මේ සංකල්පය අද සමාජගත වෙන්නට ඕන. මූණු ආවරණය කියන්නේ නබිනායකතුමාණන්ගේ භාර්යාවන්ට පමණක් අදාළ නීතියක් කියලා අපි මේ පොතේම සඳහන් කරලා තියෙනවා. මේවා ලංකාවට මේ අපේ සංස්කෘතියට ගැළපෙන සුද්ධ වූ කුර්ආනේ. නමුත් මේක වැරදි කියලා හුවා දක්වන්න අදහස් කරන්නේ අර වැරදි අර්ථකථනයක් ලබා දීලා ඇතැම් අවස්ථාවලදී. කවුද ඒ වැරදි අර්ථකථන දීලා තියෙන්නේ? අපේ සංවිධානයේම නායකවරු තමයි. නම් කරන්නේ? උලමා සංවිධානය. ඒ වගේම ඇතැම් දේශපාලතුන්. උලමාලගේ පැරණි සම්ප්‍රදායික කට්ටිය ඔකට විරුද්ධයි. ඔව් ඒක තමයි ඒකට. නමුත් ඒ උලමා සංවිධානය නිකුත් කරපු සුද්ධ වූ කුර්ආනේ තියෙනවා මූණු ආවරණය කරන්න ඕන කියලා. අනිවාර්යයි කියලා. මොකද? මූණු ආවරණය කරන්න ඕන අනිවාර්යයි කියලා තියෙනවා. එතකොට දැන් ඒ එතරම්දි පෙන්වන්නේ අපි ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා. නමුත් ඔහුගේ මතය වෙනස්. නමුත් අපි එතරම්දි කියන්නේ ඒ උලමා සංවිධානය ඔහු වෙනස්. මේ අවුරුද්දේ තමයි මේක පළ කරේ. අතිගරු ජනාධිපතිතුමාගේ අතින් තමයි පළ වුණේ මේ සුද්ධ උකුරු.
මූුණු ආවරණය නබිනායකතුමාගේ භාර්යාවන්ට පමණක් අදාළ නීතියත් සෙසු කාන්තාවන් මූුණු ආවරණය නොකළ යුතුයි. ශුද්ධ වූ කුරුවානේ 33 වන පරිච්ඡේදයේ 59 වන වැකිය තියෙනවා ධාලික අදනා යෝරෆ්න කාන්තාවන් ඇඳුම් වස්ත්‍ර පරදිනකොට ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගන්න ඕන කියලා. අනන්‍යතාවය තහවුරු කරගන්න මූණ අනිවාර්යයෙන්ම පෙන්වන්න ඕන. නබිනායකතුමාගේ කාලේ කාන්තාවන් ජීවත් වුණා. ඒ කාන්තාවන් සියල්ලම මූණ අනාවරණය කරගෙන හිටියේ. ආවරණය කළේ නැහැ. නබිනායකතුමාගේ භාර්යාවන් වඳුනගන්නේ මූණ ආවරණය තුලින්. ඒ කියන්නේ අනිත් කාන්තාව මූණ ආවරණය කළේ නැහැ. නබිනායකතුමාන්ට බහු භාර්යාවන් හිටියා 11 දෙනෙක්. ඒ නිසා මේ නීතිය උන්ට පමණක් ඒ පවිත්‍රතාව වූ ජීවිතයක් සඳහා වූ ලබා දුන්න නියමයක් මිසක් වෙනත් කාන්තාවන්ට ඒක අදාළ නොවේ කියන ස්ථාවරය මත තමයි පින්. ඒ සඳහා අපි කරපු ඒ සාක්ෂි සාධක සහිතව මේ මෙතනින් මුනිච්චාවට නොකිය සාක්ෂි සාධක සහිතව අපිට ලේඛන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සඳහා සම්පූර්ණ ඔබතුමා ඔය වගේ ලස්සනට ඔය කියනකොට ඇයි අර වගේ අන්තවාදීට ගියේ ඔබතුමා? අන්තවාදීව කතා කරලා නැහැ. අනිත් ආගම් අගෞරව කිරීමේ වැඩපිළිවෙල තමාගේ ආගම ලස්සනට නෑ. මගේ ඉතිහාසයේ එක අවස්ථාවකදී සිදු වුණු වරදක්සේ. එක ගමනක් විතරද? එක ගමනක්. ඔබගේ සතියනවා. ආගම් සම්බන්ධයෙන් 2013 ප්‍රකාශ වුණේ ඒ මාසෙම ඒක නිවැරදි කරගත්තා. ඒ මාසෙම ඒක නිවැරදි කරගත්තා 2013 පස්වෙනි මාසේ 14 වෙනිදා. ඒ අවස්ථාවේදී මම නිවැරදිුනා. ඒ කියන්නේ අර වරදික අන්තවාදීව ගමන් කරන්න ඕන කියලා අදහසක් නැහැ කියන එක මේ තුලින් තහවුරු වුණා සර්. මම බැරද මට ස්වාමින් වහන්සේලා මට කෝල් කරලා කිව්වා වැරදි ප්‍රකාශයක් ඔබට වැරදිලා ඇති වහම ඉල්ලාස් කරගන්න කියලා කියනකොට මම මේක නිවැරදි කරගත්තා. ඔහොත් ඔබට එරෙහි නඩුවක් පැවරුණා 2016 ඔය සම්බන්ධයෙන්. 2014 2016 දී නඩුවක් පැවරුණේ සර් ඥානසාර ස්වාමින් වහන්සේට එරෙහිව දෝෂාරෝපණයක් කිරීම සම්බන්ධයෙන්. ඒක මම බුදුදහමට හෝ සංඝරත්නයට හෝ නායක හාමුදුරු දూరుවන් වහන්සේලාට අගෞරව කරන්නට කරපු දෙයක් නෙමෙයි. ඒ උන්වහන්සේ යම් යම් ප්‍රකාශ කරලා අපිව තර්ජනාත්මකව මාධ්‍ය හමුවක් පවත්වලා අපි උද්ඝෝෂණයකට බාධාවක් පමුණුවන්න අදහස් කරපු නිසා එතනදී අල්ලාට තියෙන්නේ දෙකක්ද තුනක්ද කියලා ප්‍රකාශයක් නිකුත් කරනකොට මේ මාණ්ඩෝ ඔබතුමා කවුද කියනවා වෙනුවට ඔබ වහන්සේ කවුද කියනවා වෙනුවට උඹ කවුද කියලා ප්‍රකාශයක් වුණා. එවැනි ඒකටත් නඩුවක් තවමත් ගොනු වෙමින් ඔබතුමා ආගම හැදෑරුවේ කොහෙද? මම ආගමස මම බීකොම් වාණිජවේදී විශේෂ උපාධියක් හැදෑරුවේ. මම පුද්ගලිකව මෙවැනි අර සුද්ධ වූ කුරාණේ මම පරිවර්තනය කරන්න පටන් ගත්තේ 2002 වර්ෂයේ අවසානයේ ඉඳලා අවුරුදු 12ක් 13ක් මට ගියා. මේ කුරාණේ පරිවර්තනය කරලා දෙන්න ඕන කියන ඒ අරමුණෙන් තමයි අරාබි භාෂාව මම පුද්ගලිකව ඉගෙන ගත්තේ. නමුත් ඔබතුමා කොහෙන් හරි ආගම උගන්වන පිළිගත් තැනක ගිහිල්ලා ඉගෙනීම් ලැබුණේ නැහැ. සාහතික පත්‍ර නැහැ සර්. එයිම මද්‍රසා පාසලක මම ඉගෙනුම ලැබනත් නැහැ. නමුත් ඒ ඉස්ලාම් ධර්මයේ තිබෙන මූලික හරයක් තමයි සර් නබිනායකතුමා කියලා තියෙනවා බල්ලිහු වන්නි වලව් ආය. මාගෙන එක කරුණක් දන්නවා වුණත් ඒක මා ජනතාවට ප්‍රකාශ කරන්නේ. ඒ පදනම මත දන්නා කරුණ ප්‍රකාශ කරන නොදන්නා දෙයක් ගැන කතා කරන්නේ දැන් සර්. ඔබතුමා දන්නවද මේ ආගමික වියතුන්ගේ සංවිධානයක් ලංකාවේ පවතින බව? ඔව් සර්. ඒ ආගමික වියතුන්ගේ සංවිධානයට ඔබතුමාලා එකතු වෙලා ඉන්නවද? නෑ සර්. අපි ආගමික වියතුන්ගේ සංවිධානයට අපි ඒකාබද්ධ වෙලා කටයුතු කරන්නේ නෑ සර්. කටයුතු කරොත් අපිත් අලල් සාතිකයට වග කියන්න වෙලා ඇති. එimhe එකතු වුණොත් අපිත් මුහුණු ආවරණයට වග කියන්න වෙනවා. ඒක අපේ නිකායික ප්‍රශ්නයක් සර්. ආගමික වියතුන්ගේ සංගමය සමස්ත ශ්‍රී ලාංකේය මුස්ලිම් වියතුන්ව නියෝජනය කරන සංවිධානයක් වශයෙන් තිබුණා නම් අපි අනිවාර්යෙන් නියෝජනය වෙනවා. නමුත් ඔවුන් එක මතයක් දරනවා. ඔවුන් ශාෆි මදහබ් කියන මදහබ් සංකල්පයක් තුළ තමයි මේ කටයුතු සිද්ධ කරන්නේ. ආගමික වශයෙන් අපිට නිකාය බෙදීමක් තියෙනකොට අපිට එකට කටයුතු කරන්න අවස්ථාවක් පසුතලයක් උදා වුණේ නැහැ සර්. නොයෙකුත් දැන් ඔබතුමා දන්නවා මේ නිකායික වශයෙන් වෙනස්කම් තියෙන අනිකුත් නොයෙකුත් සංවිධාන මේ ජමීතුල් උලමා සංවිධානය එකට කටයුතු කරනවා. ඔව්. දැන් ඔබතුමනාගේ සංඥාව විතරයි ඔකට එකතු වී සර් අපි ආගමික මතභේදවලදී අපි අදාන ආගම අපේ තියෙන මේ ආගමික භාෂණයේ නිදහස ලංකාවේ ලබා දීලා තියෙන මේ රාමුව තුල අපි කටයුතු කරනවා. නමුත් සමාජ වශයෙන් ප්‍රශ්නයක් පැනනගිනකොට අපි උලමා සංවිධානයට අපි ලියුම් යවලා තිබුණා ඒ කාලේ. මේක හරි. නමුත් පිළිගත් ආගමික ආයතනයක ඉගෙනුම නොලැබී
ඔබ කවුරුත් තම තමන්ගේම ස්වේච්ඡා වෑයමින් ඉගෙනගත් ආගම දැන් ප්‍රචාරය කරන්න පටන් අරන් තියෙනවා. දැන් මම මේ ශුද්ධ වූ කුර්ආනයේ පරිවර්තනය කරේස මගේම ඍජු පරිවර්තනය නෙමෙයි. ඒක ආගමික වියතෙක් කරපු පරිවර්තනයේ දෙමළ පරිවර්තනයක සිංහල පරිවර්තනයක්. එවැනි යම් පරිවර්තන අරගෙන ඒ සාක්ෂි සාධක අපි පරිශීලනය කරලා අරාබි භාෂාව පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් තියෙනවා. ඔබතුමා කියන්නේ ඔබතුමාට ප්‍රමාණවත් දැනුමක් තියෙනවා. ඔබතුමා ආගේ විග්‍රහය අනිත් අය පිළිගන්න ඕනේ කියලා. එහෙම නෑ මම පිළිගන්න කියන්නේ නැහැ සර්. මම සාක්ෂි ඉදිරිපත් කරනවා. ඒ සාක්ෂි සාධක ඔවුන් තෝරාගෙන බේරගෙන පිළිගන්න පුළුවන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් සර්. මුතුම වයස කීයද? 36. මේ ප්‍රචාරණය පටන් ගත්තේ කොයි අවුරුද්ද? 2001 වසරේදී. ඒකන කොයි වයස? මම A-level කරන අවස්ථාවේ. A-level කරන අවස්ථාවේ ඔබතුමා ආගම විවේතක හැටියට මේ ආගම මේ පිළිබඳ දේශන පටන් ගත්තා. නෑ මම සිංහල භාෂාව පොඩ්ඩක් කතා කරන්න අසුරවන්න සුළු හැකියාවක් තිබෙන නිසා ඒ අවස්ථාවේදී මට වියතුන් ඇවිල්ලා සිංහල භාෂාවෙන් දේශනා කරන්න ඇරයුම් කරනවා. ඒ අනුව මම මේ වේදිකාවට ආවා. ඔබ කොහෙද අධ්‍යාපනය ලැබුවේ? මම සහිරා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ රාජකීය විද්‍යාලයේ කොළඹ. කොළඹ සහිරා විද්‍යාලයේ, කොළඹ රාජකීය විද්‍යාලයේ, කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිය අධ්‍යාපනය. මුස්ලිම් ඉස්ලාම් ආගම උගන්වන ආයතන ලියාපදිංචි වෙන්නේ කොහෙද? මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ යටතේ. ඔව්. දැන් හකීම මන්ත්‍රීතුමා කියන එමතුමා කියන පිළිගත් ආයතන කියලා කියන්නේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශ ලියාපදිංචියවද? ඒ සංවිධාන ලියාපදිංචි වෙන්නේ. ආගමික මෞලවිවරු කියන්නේ සර් දැන් එක සංවිධානයක ලියාපදිංචි වෙන්න ඕන කියලා නියාමනයක් නැහැ. ඒක එක මදරසා පාසල් ක්‍රම තියෙනවා. ඒ මදරසාවල ගුරුවරු ඔවුන්ගේ ඒ ගුරුවරුන්ගේ සහතික පත්‍රය මත තමයි මෞලවිවරු පිට වෙන්නේ. එක සංවිධානයක් යටතේ නියාමනයක් යටතේ ආගමික වියතුන්ව සහතික කරන තත්වයක් නැහැ ළඟ. සියලුම මද්රසා පාසල් ජමිතුලම සංවිධානය විසින් පිළිගන්න ඕනද? එහෙම නීතිමය නියමයක් නැහැ. ඊට පිටින් මද්රසා පාසල් තිබෙනවා. තිබෙනවා. ඔවුන් ලියාපදිංචි වෙන්නේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ. ඒ වගේම දැන් තව්හීද් නොවන තරීකා සංවිධාන කියලා සංවිධාන තිබෙනවා. ඒ තරීකා සංවිධාන පවත් උලමා සංවිධානය යටතේ නැහැ. අරාබි භාෂාව අධ්‍යයනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ඔබතුමාලගේ සංවිධානය පිළිගන්නවද? ඔව් අරාබි භාෂාව කියන්නේ අපි ඉස්ලාම් ධර්මයේ මූලාශ්‍රවල භාෂාව මුල් ඉගැන්වීම් තියෙන භාෂාව. ඒ බුද්ධ භාෂිතයට පාලි භාෂාව අවශ්‍ය වගේ අදාරණ්ඩ වටහා ගන්න අපේ මූලික ඒ ලේඛන වටහා ගන්න අපිට අරාබි භාෂාව වැදගත් ආගම වටහා ගන්නට ඍජු ලෙස. ඒ අනුව අරාබි භාෂාව අපගේ සමාජයේ කුඩා දරුවන් ඒ වගේම තරුණයන් ඒවා ඉගෙනගෙන මූලික මූලාශ්‍රවලට කිට්ටුවෙන් ඔහුන ආගම අනුගමනය කරන එක අපි බලාපොරොත්තු වෙනවා සර්. ඒක අපේ ආගමික අවශ්‍යතාවය. ඔව් නමුත් අරාබි භාෂාව ඉගෙන ගන්න එකයි හැම නගරයකම ගමකම තියෙන පුවරු අරාබි භාෂාවෙන් දාන එකයි දෙකක්. ඔව් නමුත් සර් දැන් සාමාන්‍ය දැන් අරාබි භාෂාව ගැන වැරදි අර්ථකථනයක් යනවා. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගත් භාෂා 6ක දෙවැනි තැන තියෙන්නේ අරාබි භාෂාවට. විකිපීඩියා වල ලේඛන පරීක්ෂා කරලා බලනකොට ඉංග්‍රීසි භාෂාවට පරිබාහිරව ලේඛන වැඩි වශයෙන්ම තියෙන අරාබි භාෂාවේ. කියන්නේ අරාබි භාෂාව සර්. ඒක අපේ රටට අදාළ නැහැ. ඔව් සර්. දැන් අපි කියන්නේ එහෙම නැහැ. ඒක වැඩිම තියෙන භාෂාව මොකක්ද? එක්සත් ජාතික සංවිධානය. ඉංග්‍රීසි භාෂාව. එතකොට අපි අපේ රටේ හැම එකම ඉංග්‍රීසියෙන් කරන්න ඕනේ ඊට පස්සේ. නැහැ, එහෙම නැහැ සර්. මම මේක අන්නේ නැහැ. නැහැ සර්. එහෙම මම කියන්න ආවේ නැහැ. අපේ රට අදාළ අපේ ජාතික භාෂාවල් පිළිගත්තා විතරයි. නැහැ, මම දැන් කියන්න අදහස් කරේ සර්. දැන් අපේ ආගමේ යම් යම් සටන් යම් යම් පාඨ තිබෙනවා. සුභාසින්සන පතන්න ඕන. අස්සලාමු අලේකම් කියන්න ඕන. ස්තුතිවන්ද වෙන්න ශුක්‍රන් කියලා ජසාකල්ලාහ් ඛෛරා කියන්න ඕන. මාෂාල්ලා දෙවියන්ගේ කැමැත්ත මත මේවා සිදු වුණයි කියලා ඉන්ෂාල්ලා අනාගතයේ දෙවියන්ගේ කැමැත්ත මත සිද්ධ වෙයි කියලා යම් යම් පාඨ තිබෙනවා. ද අපිට ජීවමානව අපගේ කටයුතු සිද්ධ කරගන්න ඒවා අපිට යොදා ගන්න සිද්ධ වෙන නිසා තමයි මේ පුවරු වල තරව වල යොදන්න ආවේ. නමුත් අපි කිව්වේ නැහැ. ඔව් විරුද්ධ නැහැ සර්. අපි කියන්නේ අපිට අපි කවුරුත් විරුද්ධ නැහැ. අපිත් පාවිච්චි කරනවා රැසියම් වලට ගියාම මේ සමහර වචන පාවිච්චි කරනවානේ. අපිත් මේ දේශපාලඥයෝ හිටිය අපිත් පාවිච්චි කරනවා සුබ පතන්නට. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඊළඟ ඔබතුමා එක්සත් ජාතික සංවිධානයේ කතන්දරේ සම්පූර්ණ වැරදි. එක්සත් ජාතික සංවිධානයේ අරාබි භාෂාව පිළිරන් තියෙන්නේ එක්සත් ජාතික සංවිධානයේ එච්චරකට විශාල අරාබි භාෂාව කතා කරන රටවල් ගණනාවක් එහි සමාජිකයෝ එසමෂා තමයි පිළිරන් තිබෙන්නේ. ඒකෙන් තේරෙන්නේ නැහැ අරාබි භාෂාව මෙහෙ මේ ඉදිනදා කටයුතු වල පාවිච්චි කරන්න ඕනේ. නෑ මම ඒක ආගම ආගමික කටයුතු වල පාවිච්චි කිරීමේ නිදහස සම්පූර්ණයෙන් මම නම් පිළිගන්නවා. නමුත් මේ බෝඩ් ගහලා මේ ඔස මම ඒක තමයි මම සම්පූර්ණ කරන්න ගියේ සර්. දැන් අපි අරාබි සංස්කෘතියක් උදා වෙන එකට කැමති නැහැ. කැමති නැහැ.
අපි ඇඳුම්වල පවසයේ සංස්කෘතිය අපි පෙන්වලා නැහැ නේද? දැන් මේ වේදිකාවට මේ අවස්ථාවට සහභාගී වෙන්න මේ ඇඳුමෙන් ආවේ නැහැ සර්. සාමාන්‍ය අප දේශනාවලදී පවා කලිසම් කමිස වලින් තමයි අපි යන්නේ. අපිට සනිම වෙනම සංස්කෘතියක් අනන්‍යතාවයක් අපි ගොඩනගාගෙන නැහැ. ඉස්ලාම් ආගමනුකූලවම දුබ්බා ක්‍රමයක් හෝ කළු ඇඳුම් කාන්තාවන් ඇඳීම හෝ එවන තොප්පි පැළඳීම හෝ තවත් කෙනෙක්ට තොප්පි දැමීම හෝ කිසිම දෙයක් නොකළ යුතුයි කියන මතය අපි ස්ථීරව ඉන්නවා. අපිට වෙනම සංස්කෘතියක් අවශ්‍ය නැහැ. ඉස්ලාම් පවා දේශනා කළ තියෙන්නේ ඒ රටවල් වලට ඒ කාලගුණයට දේශගුණයට ඇඩගැහිච්ච සංස්කෘතියක් ගොඩනගා ගන්න කියලා. අභිනායකතුමා ඇඳුම් වලට අපිට ලබා දීලා තියෙන්නේ රීතියක් මිසක් අනකිරීමක් නෙමෙයි. මේ ඩ්‍රෙස් කෝඩ් එක පොදු ඇඳුමක් බවට පත් කරන්න කියලා සුද්ධ වූ කුර්ආනයේ කොතනවත් සඳහන් වෙලා නැහැ. නබිනායකතුමාගේ මග පෙන්වීමේ සඳහන් වෙලා නැහැ. නමුත් සමහර අපේ මුස්ලිම් ආගමික ඒ නායකවරු තමන්වත් ඒ පූජනීයත්වයේ කොට සලකන්නට විශේෂ ඇඳුම් ක්‍රමයක් යොදා ගන්නවා. නබිනායකතුමාගේ සභාවක නබිනායකතුමාට ආගන්තුකෙක් ආවම කවුද මේ මොහම්මද් කියන පුද්ගලයා කවුද කියලා විමසනවා. ඇඳුමෙන් වෙනස් වුණේ නැහැ. නබිනායකතුමා පවා අපේ ශාස්ත්‍රවර යන ඇඳුමෙන් නොවෙනස් වෙටියදී අපිට වෙනම වෙනස් වෙන්න ඕනේ නැහැ. ඒ මතය අපි ඉන්නවා. ඔබ එක්තරා අවස්ථාවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා කාන්තාවන්ගේ විවාහ වන වයස ගැන. ඒ ගැන මොකද කියන්නේ? සර් එතනදී ඒ උද්ඝෝෂණය මම සම්පූර්ණ කතාව මගේ සර් කතාවල ගොඩක් කෑලි තමයි සර් දාන්නේ. මම උද්ඝෝෂණ සම්පූර්ණ CD ගෙනාවා සර්. ඒකේ මම කතා කරන්නේ කාන්තාවට අවම වයස් සීමාවක් නිර්ණය කරන්න එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි ලංකාවේ ඒ ඌමනාවට අනුව අපි මේ දේවල් කරගමු. මේ තියෙන පුවත්පතේ පළ වුණු ලිපිය 2016 අවුරුද්දේ අවම වයස් සීමාව සම්බන්ධයෙන් අපේ තියෙන ස්ථාවරයේ වයස් සීමාවකට වඩා සුදුසුකම් පනවන්න කියලා. නමුත් වයස් සීමාව අවුරුදු 18ක් නම් 16ක් නම් ඒකට අපි එකඟතාවය පළ කරනවා. නමුත් ඊට පහලින් යම්කිසි විශේෂ හේතුවක් මත විශේෂ අධීක්ෂණයක් යටතේ කාන්තාවක් මුස්ලිම් කාන්තාවකට විවාහ වෙන්න අවසරය ලැබුණා නම් දෙන්න කියලා. ඔබ එතනදී කියනවා ඒ වයස් සීමාව 7ද 8ද එහෙම නැහැ කියලා කතාවක්. නෑ ඒ දේශනේදී මම කියන්නේ සර් දැන් 9 8 අත කියලා ඔගොල්ලෝ ඒක ව්‍යාකූල කරන්න එපා. අපේ පොදු විවාහ පනතේ ආඥා පනතේ 1907 පනවපු පොදු විවාහ ආඥා පනතේ 1995 දක්වා කාන්තාවන්ගේ අවම වයස් සීමා වුණේ අවුරුදු 12. දැන් ඔබ ඒක ප්‍රතික්ෂේප කරාද පස්සේ කතාවකදී? ඔව් මම නෑ ඒ කතාවෙම මම කියනවා ඒක සම්පූර්ණයෙන් ඒක දාලා නෑ. ඒකයි ප්‍රශ්නේ සර්. ඒ කියන්නේ ඇයි ඒ ඔබ දැන් මම අපේ ප්‍රොපෝසල්ස් මට පොඩ්ඩක් දීර්ඝ වශයෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. දැන් ඔබ බුද්ධ ආගම ගැනත් ගල් තුනකට සමාන කරලා ඒක නැවත සමාව ගන්නවා. ඒ වගේම දැන් කලින් අපේ රවි අමතුමහව ප්‍රශ්නවලදීත් ඒ සියල්ල ඔබ නැවත සමාව ගන්නවා. ඉතින් මේ හැමදේම ඔබ එක්තරා විදිහට ගිනි අවුලවලා ඇයි ඒක නැවත නිමල දාන්නේ? මොකක්ද ඒකෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ? ඔබගේ ධර්මයේ ප්‍රචලිත කිරීමේ වෙන උපක්‍රමයක්ද? නෑ සර් එහෙම නෙමෙයි. මම ඇවිල්ලා වැරදි කර කර නිවැරදි කරලා යනවා වගේ නෙමෙයි සර්. මගේ දේශනාවල කෑලි උපුට දක්වලා තමයි දාන්නේ. නෑ ඔබ පරිස්සම් වෙන්න ඕන වගේ කතාවක් කියනකොට. ඒ සම්පූර්ණ ඒ සන්දර්භය බලන්න ඕනේ සර්. සන්දර්භයේ ඉහළින් පහළට. සන්දර්භය වුණත් ඒ කොටස ඉතාමත් ආන්දෝලනාත්මක කොටස් නේ තුනම. නෑ මම ඒ අර මැණික් ගල් තුන සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ ඒ කතාව සම්බන්ධයෙන් එකම අවස්ථාවකදී ඒක මම ඉල්ලාස් කරගත්තා. අරක අපහාසාත්මකව කරේ නෑ ප්‍රශ්නයක් කරේ මේක පැටලවීමක් වුණේ කියලා. නමුත් අර අවම වයස් සීමාව පිළිබඳව කතා කරනකොට මම පැහැදිලිවම කියනවා විවාහය සඳහා සුදුසුකම් පනවන්න මුස්ලිම් නීතිය වෙනස් කරනවා නම් විදේශ ජාතිකයන්ගේ උමනාවට වෙනස් කරන්න එපා. අපේ මුස්ලිම් ජනතාවගේ ආගමික අවශ්‍යතාවය අවම වයස මොකක්ද එන? අවම වයසක් 18ක් කරන්න පුළුවන් සර්. අපි කියන්නේ අවම වයස 18ට වඩා අඩුවේ අවශ්‍යතාවයක් පැන නගිනවා නම් විශේෂ අධීක්ෂණයක් යටතේ බාරකරුවන්ගේ හා කාතිවරයෙකුගේ අධීක්ෂණය යටතේ විවාහය සඳහා ඒ අනිත් සුදුසුකම් සපිරලා තියෙනවා නම් ඒකට අවස්ථාව ලබා දෙන්න කියලා තමයි සපිරෙන්නේ. දැන් ඔබ කියනවා මේ දේශන කරගෙන ගියා කියලා නීතියේ ආධිපත්‍යයට මුස්ලිම් තරුණය යටත් කරන්න. ඒ නීති ආධිපත්‍යයට යටත් කරනවා කියලා කියන්නේ මේ හෙල්මට් නීතියට සියලු දෙනා යටත් කරනවා කියන එක විතරද? නෑ සර් දැන් අපේ සමාජය තුළ සාමාන්‍යයෙන් දැන් ඉස්ලාම් සුද්ධ වූ කුර්ආනයට අවනත වන ඒ මානසිකත්වය නබිනායකතුමාගේ මග පෙන්වීම වලට අවනත වන මානසිකත්වය යම් යම් නීතිමය කාරණාවලදී එතරම් දුරට ඒ මානසිකත්වයක් අපේ සමාජය තුළ නැති දුර්වලතාවයක් අපි දකිනවා. ඔබ හෙල්මට් වල වෙන්නට පුළුවන් වෙනත්. ඔව් ඔබ ඒ කරපු උද්ඝෝෂණයේදී කුඩා පිරිමි මුස්ලිම් දරුවෙක් බෝඩ් එකක් කරලන් ඉන්නම අපිට ප්‍රචාරයක් පෙන්වන්න පුළුවන්. මුස්ලිම් කාන්තාවක් වැඩිවියට පත් වූවා නම් විවාහ වීමට කැමති නම් බාරකරුවෙක් සිටිනම් ඇයට විවාහයක් සිදු කර ගැනීමට පූර්ණ අයිතියක් ඇත කියලා පොඩි මුස්ලිම් පිරිමි දරුවෙක් බෝඩ් එකක් අල්ලන් ඉන්නවා. මේක ඉතාම ප්‍රසිද්ධ ඡායාරූපයක් නේද? ඔව්. එතකොට දැන් මේ ඔබ හඳුන්වා දෙන්නට යන්නේ අර අවුරුදු 8 9 10 11 ඕන කෙනෙකුට විවාහ වෙන්න අයිතියක් තිබෙනවා කියන එක වෙනුවෙන් නේද මේ මිනිස්සු පාට අරගෙන තියෙන්නේ? නැහැ සර් එහෙම නෙමෙයි. දැන් අපි උද්ඝෝෂණ පවත්වනකොට අපි කුටුම්බයත් එක්ක සහභාගී වෙන්න කියලා කියනවා.
කාන්තාවනුත් සහභාගි වෙන්න කාන්තාවට නිසි තැනක් දෙන්න ඕන අයිතිවාසිකම් තියෙනවායි කියන එක ප්‍රදර්ශනය කරන්න අපි කාන්තාවන්ටත් සහභාගි වෙන්න කියනකොට ඒ දරුපවුල් අරගෙන ඇවිල්ලා සහභාගි වුණේ සිද්ධ වුණු දෙයක් තමයි ඕක. අපි ഇതുමතේ සැලසුම් සහගතව මේ පුවරු උස්සන්න කියලා ළමුන්ට අපි කවදාවත් දෙන්නේ නැහැ. අපි පවුල් පිටින් තමයි හැම දෙයක්ම කරන්නේ. මේ කාන්තාවන්ගේ නියෝජනයක් මේ සමාජය තුළ තියෙන්න ඕන. දැන් සාමාන්‍ය විවේචනය වෙනවා මුස්ලිම් ආගම තුළ කාන්තාවන්ට සමයිතිවාසිකමක් නැහැ කියන. අපි සමයිතිවාසිකම් නොතිබුණත් නිසි අයිතිවාසිකම් ලබා දෙන්නට මෙවැනි උත්සාහයක් දරනකොට මෙවැනි යම් කිසි දෙයක් අරගෙන ටග්ගල උලුක්වල පෙන්වනවා නිසා අපි වැරදි අර්ථකථනයක් දක්වන්නේ කියලා. එහෙම නෙමෙයි. අපි ඒගොල්ලන්ගේ අර පවුල් පිටින් සහභාගී වීමේදී සිද්ධ වුණ දෙයක් සේක. මේ උද්ඝෝෂණය කරන්න කවුරුටත් අපි සැලකිලිමත් වෙනවා සේක ඒ වගේ. මේ උද්ඝෝෂණය කරන්න ඔබට කවුරු හරි අනුබල ආධාර දුන්නා. මම සහතික කරලා කියන්නම් සර් කිසිදු රාජ්‍ය ආයතනයකින් හෝ බුද්ධිංශයකින් හෝ පිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් හෝ ඇයි ඔබතුමා එතුමාගේ නම කිව්වේ? එතුමාගේ නම කියන්නේ. ප්‍රශ්නේ සම්පූර්ණයෙන්වත් ඉස්සෙල්ලා අහන්නත් ඉස්සෙල්ලා නෑ සර් ඒකනේ සර් විවේචනය කරන්නේ නෑ මට ප්‍රශ්නයක් ඉදෙන්නෙත් නෑ ඔබ ප්‍රශ්නේ ඉවර වෙන්නත් ඉස්සෙල්ලා බලන්න ඉස්සෙල්ලා කරත් කියනවා යම් යම් අය ආරක්ෂා කරමින් කතා කරනවා මේ මට බුද්ධ්‍යාංශය නම් උදව් කරුවේ නෑ මට ආවල් මහත්මයා උදව් කරුවෙත් නෑ මට ආණ්ඩුවෙන් උදව් කරුවෙත් නෑ මොකද ඔබට ලොකු උනන්දු ඕනකමක් තියෙනවා වගේ යම් කිසි දෙයක් හංගන්න ඔබ සාක්ෂිය පෙන්වන්න කරන්නේ ඒකයි නෑ සර් උනන්දුවක් සර් දැන් සර් අහනකොට කිව්වා මේ කවුරු හරි අනුබල දීමක් කරනවද කියලා දැන් සාමාන්‍ය මගේ නම පාවිච්චි කරනකොටම සර් මගේ චරිතය ඝාතනයක් සිද්ධ වෙනවා මේ වැටුප් අරගෙන මම වැඩ කරනවා කියලා. එහෙම කවදාවත් කරලා නැහැ කියන එක මේක අවස්ථාවක් කරගත්තා. මම මේ ප්‍රශ්නේ තව දිගට අහන්න හිටියේ. ඔව් එතකොට ඔබ මේ කාර්යයන් කරන්න කොහොමද මුදල් හොයාගන්නේ? අපි සර් අපේ ව්‍යවස්ථාවලියම තිබෙනවා විදේශ රාජ්‍යයකින් හෝ රාජ්‍ය නවන සංවිධානයකින් ලංකාවේ රාජ්‍ය නවන සංවිධානයකින් කිසිදු ආධාර අරමුදලක් ලබා නොගෙන ස්වේච්ඡාවෙන් අපගේ තියෙන මේ පරිශ්‍රමය මත අපි අරමුදල් රැකියාවක් කරනවා නෑ මම මේ කලින් රැකියාවක් කරා සර් මට මම කලින් අපේ විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණ ගමන් හිමාන් පැකින් කියන මේ සංවිධානයේ මේ ආයතනයේ මම රැකියාවක් කරා මේ සහකාරක ගිණුම්කරුවෙක් වශයෙන් ඒකේ මම කරලා ඊට පස්සේ සර් මට මේ කම්පැනිය BOI approved කම්පැනි එකක් ඒ අවුරුද්දේම 2008 වසරේම ඒක විසිරුවා හැරියා. ඔවුන්ගේ ආයෝජනයට හරි සුදුසුකම් නැති නිසා. ඊට පස්සේ මට රැකියා අවස්ථාවක් නැති නිසා මම පෞද්ගලිකව රවුෆ් හකීම් ඇමතිතුමාව තම්බ වෙලා මට ඒ අත්සන් කරපු ලේඛන පවා තිබෙනවා මේ මට මගේ උපාධියට සරලන රැකියාවක් සඳහා මට නිර්දේශයක් කරන්න කියලා. මම මේ වගේ උත්සාහයක් දරුවා. නමුත් මට ලැබුණේ ඇවිල්ලා මේ අධිකරණ අමාත්‍යාංශයේ මට මේ කාර්යාල පරිසේවක වගේ තනතුරක් ලැබුණ නිසා මම ඒකට ගියේ නැහැ. ඊට පස්සේ මම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කරන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අර්සාඩ් ඩිසම්ටින් මැතිතුමාගේ පුද්ගලික ලේකම් වශයෙන් 2009 වසරේ ඉඳලා 12 වසර වෙනකම් කටයුතු කරා. ඊට පස්සේ මේ සංවිධාන කටයුතු වල තව දුරටත් මේ උද්‍යෝගයෙන් නියැලෙන්න ඕන කියලා සංවිධානයේ මට ඉල්ලීමක් කරා. මගේ ප්‍රශ්නේ දිගටම දැන් ඔබ මේ කරන කාර්යයන් වලදී ඔබ සංවිධාන කරන වැඩ දිහා බැලුවාම ඔබට යම් කිසි ක්‍රමයක මුල්‍යමය ප්‍රතිපාදන තිබිය යුතුයි. අනේ ඒක කොහොමද ඔබට ලැබෙන්නේ? නෑ සර් අපි ආවිල්ලා මේ අපි සියලු කාර්යයන් කරන්නේ අපිට ගිණුම් වාර්තා පෙන්වන්න පුළුවන් සර් අපි කාගෙන්ද මුදල් ගත්තේ කාටද රිසිට් පත් නිකුත් කරලා තියෙන්නේ කොහොමද වියදම් කරලා තියෙන්නේ ඒ වවුචර් පත් සියල්ලක්ම අපිට පෙන්වන්න පුළුවන් කලින් සංවිධානයත් ඒගොල්ලන්ට හැකියාව තියෙනවා ඒක අපි කරන්නේ මේ මහ ජනතාවත් එක්ක වැඩ කටයුතු කරනවා. අපේ මුස්ලිම් ජනතාවගේ මානසිකත්වයක් තියෙනවා සර් සාමාන්‍යයෙන් මේ ආගමික කාරණාවලදී ඔවුන් දිගට අරහට වියදම් කරන මානසිකත්වයක් අපේ මුස්ලිම් සමාජයේ තියෙනවා. කියන්නේ මුස්ලිම් බොරු වශයෙන් අපේ සමාජයේ සකාත් කියලා අරමුදලක් තියෙනවා. ඒක අනිවාර්ය දේපලෙන් 2%ක් ගෙවන්න ඕන ධර්මයේ සඳහා, දුගී දුප්පත් ජනතාව සඳහා. ඒ වගේම සදකා කියලා දාන පින්කම් කරන ක්‍රමයක් තිබෙනවා. ඒ සඳහා අපේ මුස්ලිම් ජන සමාජයේ සිකුරාදා යාඥා දිනයක යම් කිසි ආපත් කටයුත්තක් කරනවා, ඔබේ පරිත්‍යාග දාලා යන්න කිව්වම අපේ මිනිස්සු ඒක අසීමිතව පරිත්‍යාග කරනවා. අපි ඒ සියල්ලට ගිණුම් වාර්තා තියලා තියෙනවා සර්. කොහෙන්ද ආවේ කොහෙන්ද ගියේ? අපේ බැංකු ගිණුම් තිබෙනවා සර්. අපේ සංවිධානයේ තවම CTJ වල බැංකු ගිණුමක් තවම ආරම්භ කරේ නැහැ. අපේ ලියාපදිංචි කටයුතු අවසන් වෙනකන්. එතකොට කලින් සංවිධානයේ බැංකු ගිණුම් තියෙනවා සර්. ඒවත් පරීක්ෂණය කරලා බැලුවා නම් විදේශ රටවල් වල හෝ වෙනත් පුද්ගලයන්ගෙන් අපි ආධාර අරමුදල් එකතු කරාද නැද්ද කියලා සම්පූර්ණ මේ වාර්තාවක් ලබා ගන්න පුළුවන්. කිසිම දෙයක් නැහැ සර්. මම තවම ප්‍රශ්නෙට යනවා. දැන් ඔබගෙන් මම ඇහුවේ අර කාන්තාවන්ගේ විවාහ වෙන වයස සම්බන්ධ උද්ඝෝෂණයට කවුරු ආධාර කරාද කිව්වහම ඔබ එකපාරට කිව්වා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පිටු ලේකම්තුමාගේ නම. ඇයි ඒ කිව්වේ? සර් ඒ නම නැවත නැවත පාවිච්චි කරලා මාව ඇවිල්ලා කාගේ හරි අතකොළුවෙක් බවට පත්කරන්න සමහර උත්සාහයක් දරනවා සර්. මම බැලුවේ සර් එතනින් මට ඒ අවස්ථාව උදා කරගන්න බැලුවේ. මටත් ඕනේ මේක ඇවිල්ලා මෙවැනි සභාවක
මගේ ඒ නිර්දෝෂීභාවය මට ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙයිද කියලා මම බැලුවේ. ඔව් දැන් මේ 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 සභාවටම විවිධ පුද්ගලයෝ ආවිල්ලා මේ මෙවැනි ප්‍රකාශ කරනවා. මෙයා ආර්යගේ පුද්ගලයා, මෙයාගේ පුද්ගලයා, මෙයා උද්ඝෝෂණය තිබුණේ 2016 අවුරුද්දේ. මේ පීජේ කියන තැනත්තා පිළිබඳව. ඔව් සර්. ඒ එයා පීජේ කියන ඒ විද්වතානන් තමිල්නාඩු තෞහිද් ජමාත් වල ඒ සංවිධානයේ නායකයා, ඉන්දියාවේ තමිල්නාඩුවේ ප්‍රසිද්ධ ධාර්මික දේශකයා. ඒ ඒ ඒ ඒ තැනත්තා ශ්‍රී ලංකාවට ගෙන යාම සඳහා ඔබතුමන්ලා මොකක් හරි උත්සාහයක් ගත්තද? ඔව්, අපි ශ්‍රී ලංකාවට මේ තමයි පී ජේනුලාද්දීන් කියන ඒ වියතානන්. එතුමා තමිල්නාඩු වල ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන මේ කරුණානිධි මහා ඇමති ඉන්න කාලේ ගත්ත පින්තූරයක්. ඒ වගේම මේ මන්මෝහන් සිංහ සමග ගත්තු පින්තූරයක්. ඒක ජයලලිතා මහත්මිය සමග ගත්තු පින්තූරයක්. එයාව ත්‍රස්තවාදියෙක් වගේ අංවඩු ගහනවා නෑ නෑ. නමුත් එතුමා මෙහාට ආගමික ප්‍රචාරවලට එන එකට විරුද්ධව විශාල ආන්දෝලනයක් ඇති වුණු බව ඔබතුමා දන්නවද? සර්, ඒ ආන්දෝලනයක් මහ ජනතාව අතර නෑ. එක දේශපාලඥයෙක් පමණක්, එයා වෙන නිකායකට අයත් පුද්ගලෙක්. එයාගේ සම්පූර්ණ උත්සාහයෙන් තමයි මේ පීජේ කියන ඒ පුද්ගලයාව සම්පූර්ණයෙන්ම මේ රටට ගෙන්නන්න ගොඩක් මේ අපිට එරෙහිකම් කරන්නේ. අපි 2015 පීජේ කියන ඒ වියතානන්ගේ පරිශුද්ධ වූ අල්කුර්ආනයේ දෙමළ පරිවර්තනය සිංහලයට පරිවර්තනය කරලා මේක හෙළි දක්වන්න අපි වීසා බලපත්‍ර ලබා ගත්තා. අපේ ශ්‍රී ලංකාවේ ආගමන විගණන දෙපාර්තමේන්තුවෙන්, ඒ වගේම මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයෙන්. නමුත් එක දේශපාලඥයෙක් ඉන්නවා, එයා හැම වෙලේම අපේ නිකායට විරුද්ධ පුද්ගලයෙක්. ඒ පුද්ගලයා කරන්නේ මේ මම නම කිව්වට කමක් නැති. ඔව්, අසාත් සාලි කියන ඉටපු ආණ්ඩුකාරතුමා හැම වෙලේම එයා මේ එයාගේ පුද්ගලික දේශපාලන න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක කරගන්න අපි වීසා ගන්නවා ක්‍රමානුකූලව. අපි මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවෙන් එයාගේ චරිත සාතිකය දීලා හැම දෙයක්ම කරගෙන එයා නෝට් එකක් දාලා ඉක්මනට ආරක්ෂක අමාත්‍යාංශය හරහා වීසා අවලංගු කරනවා. මේකට අපි නඩුවක් දැම්මා සර්, මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මා අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ 2016-15 අවුරුද්දේම 12 වෙනි මාසය 5 වෙනිදා. ඒ මූලික අයිතිවාසිකම් ශ්‍රී භවන් අග්‍රවිනිශ්චකාරතුමා යටතේ තමයි ඒක විසඳුනේ. නමුත් එතනදී මා කිව්වා යම් කිසි අගතියක් සිදු වෙලා තිබුණත් විදේශ ජාතිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් එතන තීන්දුව ලබා දීම වැරදි පූර්වාදර්ශයක් වෙයි කියලා කියපු නිසා අපි ඒ තීන්දුව පිළිගත්තා. මේ පීජේ කියන ඒ දේශකයාණන් පිළිබඳව PhD කරපු නීතිඥවරයෙක් ඉන්නවා තමිල්නාඩුවේ, මොහමඩ් අර්ෂාඩ් BABL. එයා ඇවිල්ලා පර්ණමට් වේලූර් දිස්ත්‍රික්කයේ ඉන්න, එයා ලෝ සඳහා PhD පශ්චාත් උපාධියක් සඳහා සම්පූර්ණ පීජේ කියන ඒ දේශකයාණන් පිළිබඳව අධ්‍යන වාර්තාවක් නිබන්ධනයක් ලබා දුන්නා. හරි, දැන් මං අහන්නේ දැන් ඔබතුමන්ලා කුමක් කිව්වත් මේ රජයට යම් පැමිණිල්ලක් යොමු වුණාම අහවලා එන එක තුළ විශාල ඝට්ටනයක් සිදුවේ හැකියි කියලා බුද්ධියංශයට තේරුණා නම් ඒක වළක්වාලීම රජයක මේ වගකීමක් නේද? එහෙම සිදුවීම් සිදු වුණා. කලිනුත් එතුමා හරි ආවේගශීලීව යම් යම් ආගමික කොටස් වලට විරුද්ධව කරුණ කියන බැවින් මේ සාමකාමීව ඉන්න මුස්ලිම් ප්‍රජාව තුළ ඝට්ටනයක් ඇතිවීමේ ප්‍රවණතාවයක් මතුවීම උඩ නොයෙකුත් නායකයෝ ඒ පිළිබඳව රජයට සංවේදීව සිතා බලා අදහස් පළ කළා. ඔබතුමා ඒක දන්නවද? සර්, දැන් රජයේ දැන් අපි සමාල්ලාට එතුමාගේ වීසා සඳහා ආයතන පත්‍ර කැඳවනකොට රාජ්‍ය ආයතනවල පීජේ නුලාබ්දීන් වියතානන් ගැන හොඳ අවබෝධයක් තමයි තිබෙන්නේ. නමුත් මේ දේශපාලන මැදිහත් වීම තමයි ඒකට බලපාලා තියෙන්නේ. දැන් ඉන්දියාවේ ලක්ෂාතක සංඛ්‍යාවක සමාජිකත්වයන් දරන සංවිධානයේ නායකයෙක් පීජේ කියන්නේ එයාගේ සංවිධානයේ ලක්ෂාතක සමාජිකයෙක් කියලා ජයලලිතාතුමිය කියනවා. අපි පිළිගන්නවා වෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම මේ සූෆි ඉස්ලාම් ආගමික කොටසක් ට මේ එතුමන්ගේ ප්‍රචාරණය දිගින් දිගටම විරුද්ධව කතා කරන ශෛලියක් තියෙන බව පිළිගන්නවා. සර්, ඒ අවස්ථාවේදී සර් දැන් අපි පාරම්පරික සූෆි මතේ අදහපු අය තමයි. නමුත් සර් එයාගේ ප්‍රචාරය තුළින් එයා අපි පිළිගන්නවා ඔබතුමන්ලට නිදහසක් තියෙන්න පුළුවන්. ඔබතුමන්ලා හරි කියන හිතන යම් සංකල්පයකට
පක්ෂව සපා කතා කරන්න. නමුත් තවත් පිරිසකගේ සංකල්පයට විරුද්ධව දැඩි ලෙස ප්‍රචාරණය කරන්න ගියාම එතන ඝට්ටනයක් ඇතිවෙ හැකි නේද? සර් දැන් සාමාන්‍යයෙන් පීජේ කියන ඒ වියතාලන්ගේ දේශනවල තමිල්නාඩුවේ සම්පූර්ණ ජන ප්‍රසාදයක් තිබෙනවා වගේම ශ්‍රී ලංකාවේ යම්තුරකට තියෙනවා. ඔව් ශ්‍රී ලංකාවෙත් ඒ ජන ප්‍රසාදය තිබෙනවා. ඒ ආකර්ෂණය තුළ තමයි අපිත් මේ සත්‍ය දහමේ පණිවිඩය මොකද්ද කියලා වටහා ගත්තේ. නමුත් සර් දැන් මේම දෙයක් තියෙනවා. එතුමා විවේචනය කිරීමක් කරනකොට ඉතාමත් සරල දෙමළෙන් ආකර්ෂණීයව මහ ජනතාව දිනා ගන්න පුළුවන් හැකියාවක් ඇතුව තමයි කරේ. ඒ නිසා තමයි මේ සූෆි ගණයේ හිටපු අපි පවා එතුමා කරපු මේ දේශනාවල තියෙන යථාර්ථවාදය අපි අඳුනාගත්තා. ඔබතුමා සත්‍ය දහම කියනවා. එතකොට අනිත් ඔබතුමාගේ සංකල්ප පිළිනොගන්න අය අසත්‍ය දහමද මේ පිළිපදින්ද? සර් සත්‍ය අසත්‍ය කියන කරුණු දෙකක් තමයි සර්. එකක් වෙන්න බෑ. අපි සත්‍යයක් කියලා අපි යම් කිසි දෙයක් පිළිගන්නවා නම් තවත් කරුණක් අසත්‍යයක් වෙනවා ඒක ඇත්ත. නමුත් අපි කවදාවත් කියන්නේ අපේ සත්‍ය අනිවාර්යයෙන්ම පිළිගන්න ඕන කියලා. ඒක ඉස්ලාම් වලත් නෑ. ලා ඉක්රා ෆිද්දීන්. මේ ධර්මයේ කිසිදු බලකිරීමක් නෑ. දෙවෙනි පරිච්ඡේදය 156 වන වැකිය. ඒ වගේම ෆමන් සාෆල් යූමින් ෆමන් සාෆල් යක්ෆුර් 18 වන පරිච්ඡේදය. කැමැති කෙනෙක් විශ්වාස කරන්න පුළුවන්, කැමැති කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ධර්මයේම බල කරන්න නැතිකොට අපිට අපේ ආගම ප්‍රචාරය කිරීම පමණයි අපි ඉල්ලන්නේ සර්. නෑ නෑ. බලෙන් පිළිගන්න කියන්නේ සර්. දැන් ආගමට වැඩි අනුකූලතාවයක් දැක්වීම එක දෙයක්. නමුත් තමන්ගේ මතයට විරුද්ධ අය අන්තවාදීන් හැටියට හෝ වෙනත් ආකාරයකට විවේචනය කිරීම ඇත්තටම වැරදි නේද? ඒකස වැරදි. සහරාන් කියන ඒ ත්‍රස්තවාදියාගේ ඒ ක්‍රියාකලාපය හැර සෙසු තව්හීද් ජමාත් සංවිධානවල එවැනි මට්ටමක් සර් දකින්නේ නැහැ. අපි කාරණාව පමණයි විවේචනය කරන්නේ. සමහර වෙලාවට සර් දැන් අපි කෙරෙහි සමහර වෙලාවට ඒ දෝෂාරෝපණය නගන්නේ අපි ඒ කාරණාව වඩාත් පැහැදිලි කරලා කියන නිසා. පොඩි බරතැබීමක් කරනවා අපි. නමුත් අපි පුද්ගල චරිත ඝාතනය හෝ වෙනත් පුද්ගලයෙකු අඩන්තේට්ටම් කරලා ඒ පුද්ගලයා මේ ප්‍රතිපත්තියෙන් නැතිබංගස්ථාන විය යුතුයි කියන එවැනි මතයක් මත අපි ප්‍රචාරය කරන්නේ නැහැ සර්. දැන් සර් ඒ ජනප්‍රසාදය දන්න නිසා සර්ත් එක වතාවක් පීජ කියන වේතානන්ව හමු වෙලා හිටියා ඉන්දියාවන්ට. ඒ ඔට්ටුමයි කියන ඒ සංගරාවේ සර්ගෙත් මේ ඡායාරූපයක් ආවා.